අද දින උදෑසන විට ශ්‍රී ලංකාව තුලින් COVID-19 ආසාදිතයි 457 දෙනෙකු වාර්තා වීමත් සමග හෙට සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලුතින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල ගම්පහ දිස්ත්‍රික්කයටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබනවා ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 21කටත් කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5කටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබනවා එවැගේම හෙට 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා උදෑසන සඳුදා දෙවැනිදා නොවැම්බර් මාසේ දෙවැනිදා උදෑසන 5 දක්වා බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යෑමට කටයුතු සිදු කරනු ලබනවා විශේෂයෙන්ම දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා නැත්තම් දෙවැනිදා උදෑසන 5න් පසුවත් තව දුරටත් එම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන අතර විශේෂයෙන්ම එසේ අදවන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති සෙසු ප්‍රදේශ බස්දාහිර පළාතේ සෙසු ප්‍රදේශවල පමණක් මේ ආකාරයෙන් දෙවැනිදා උදෑසන 5ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම තමයි අපි ඊයේ දැනුම් දුන්නා කොළඹ දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ඒ වගේම ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සෞඛ්‍ය නැත්තම් වෛද්‍ය බෙහෙත් ලබා ගැනීමට දින දෙකක් උදෑසන 8 ඉඳලා රාත්‍රී 10 වෙනකම් බලපැවැත්වෙන ආකාරය. නමුත් බස්නාහිර පළාතටම 29 වෙනිදා ඉඳලා බලපවත්වන ආකාර නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන හින්දා විශේෂයෙන්ම මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන ප්‍රදේශවලට හෙට දිනේදී එනම් 29 වන දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල නිවසෙන් ඉඳලා පයින් ගිහිල්ලා ඔබගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකි එම කඩවල් වලට ගිහිල්ලා එසේ ඖෂධ හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ලබා දෙනු ලබනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තමයි මෙම COVID-19 වෛරසය ගිය පාර මීට ප්‍රථම අවස්ථාවේ සහ මේ අවස්ථාව බැලුවම යම්කිසි ආකාරයෙන් ඉතාමත්ම වේගයෙන් පැතිර යන භයානක වෛරසයක් හැටියට තමයි මේ අවස්ථාවේදී පෙනියන්නේ ඉතින් ඒක හින්දා තමයි සෞඛ්‍යාංශවලින් තවදුරටත් දැනුම් දෙන්නේ හැකිතාක් දුරට සංචරණ සීමා අඩු කරන ලෙසටත් ඒ වගේම දබා දී ඇති සෞඛ්‍ය උපදේශ ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්න කියන එකත් ඉතින් ඒකින් අපි ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉතාමත්ම ඕනකමින් අපි ඉල්ලා සිටිනවා ඔබ ගත යුතු සියලුම ආරක්ෂක ඒ සෞඛ්‍ය වෛද්‍යවරුන් ලබා දී ඇති උපදේශ ඒ අනුවම ක්‍රියා කරන්න මන්ද මෙම වෛරසය ඉතාමත් සීග්‍රයෙන් පැතිර යන බවක් පෙනියන හින්දා ඒත් එක්කම තමයි මේ වන විටත් ආසාදිතයන් වූ අයවලුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායන කිරීමට කටයුතු කරලා තිබෙනවා මෙසේ නිවෙස්වල නිරෝධායන කටයුතුවල යොදවා ඇති එම නිවෙස්වල අයවලුන් සඳහා රජයේ විසින් ඉදිරියේදී දින 14ක් වෙනුවෙන් ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා ඒ අනුව එසේ නිවෙස්වල නිරෝධායන සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශ්‍රී ලංකා පොලිසියෙන් ඒ ආකාරය යොදවා ඇති අවුලුන්ට පමණක් මේ ආකාරයෙන් ඉදිරියේදී ආහාර මල්ලක් ලබා දීමට කටයුතු සිදු කරනු ලබනවා මීට ප්‍රථමදී අපි ලැබපු අත්දැකීමක් තමයි කල් වේලා ඇතිව නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් කිව්වම බොහෝ පිරිස් වහාම යුහුසුලුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට ඖෂධ ලබා ගැනීමට එක්රොක් වෙලා විශාල වශයෙන් එක්රොක් වෙලා ඇඳිරි නීතිය කොයි තාක්කල් තිබේද කියලා දන්නේ නැති හින්දා වෙන්න පුළුවන් විශාල වශයෙන් මේ භාණ්ඩ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කරනවා නමුත් අපි මේ අවස්ථාවේදී කල් තියා ඇතුව අපි කියනු ලබනවා මේ බස්නාහිර පළාතට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිරෝධායන ඇඳිරි නීතිය නැවත කිව් පරිදි
සඳුදා උදෑසන දෙවෙනිදා උදෑසන පහට ඉවත් කරන බැවින් මෙය දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳින නීති වලට අමතරව ප්‍රදේශවලදී ඔවුන්ට දින 3කට පමණක් මේ ආකාරයෙන් නිරෝධායන ඇඳින නීතිය පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බැවින් අනිවාර්යයෙන්ම සඳුදා දෙවෙනිදා උදෑසන පහට නිරෝධායන ඇඳින නීති ඉවත් කරන බැවින් අනවශ්‍ය පරිදි බඩු එක්රැස් කර ගැනීමට හෝ කලබල වෙලා විශාල වශයෙන් බඩු ලබා ගැනීමෙන් වළකින්න කියන එකත් ඉතාමත්ම කාරුණික අපේ ශ්‍රී ලංකාවාසී ජනතාව විශේෂයෙන්ම බස්නාහිර ප්‍රදේශයේ ජීවත් වෙන අපගේ ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටින ලබනවා. මෙසේ බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය හෙට මධ්‍යම රාත්‍රියේ සිට දෙවෙනිදා දක්වා පවත්වාගෙන ගියත් අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු අයලුන්ට සහ අත්‍යවශ්‍ය රාජකාරී වලට යා යුතු අයලුන්ට මෙය බලපවත්වන නොවන ආකාරයෙන් ඔවුන්ට ගමන් කිරීමට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවස්ථාව සලසලා තිබෙනවා පොලිසිය විසින්.